ශ්‍රී ලංකාවට ලෝක කුසලානි දෙනන්න නායකත්වය දෙනවා කියන්නේ ක්‍රීඩකෙකුගේ ජීවිතයේ කිසිම දවසක අමතක වෙන්නේ නැති මතකයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ මේ අසිරිමත් මතකයන් තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. එක්කෙනෙක් 1996 ලෝක කුසලානි දෙනන්න නායකත්වය දුන්න අර්ජුන රණතුංග. අනිත් කෙනා 2014 T20 ලෝක කුසලානියට නායකත්වය දීලා ලෝක කුසලානි අපට දිනා දුන්නු ලසිත් මාලිංග. මේ අතරින් මාලිංගට මේ අවස්ථාව හිමි වෙන්නේ අහම්බෙන්. ලෝක කුසලානියට ගිය කණ්ඩායමේ නායකත්වය දීපු චන්දිට තරඟ තහනමකට මුහුණ දෙන්න වීම එක්ක කණ්ඩායමට ආව තිරිමාන්න වැඩපෙන්වීමත් එක්ක අවසාන තරඟයටත් චන්දි නැතුව ජයග්‍රහී කණ්ඩායම ක්‍රීඩා කරන්න තීරණය වීම එක තමයි අවසන් තරගයේ මාලිංග නායකයා වෙන්නේ. හැබැයි මේ හිමිවීම පිටිපස්සේ අපූරු කතාවක් තියෙනවා කියලා මාලිංග කිව්වා. මේ දේ උනේ අපි දිනපු වර්ල්ඩ් කප් එකට ගොඩක් කලින්. දවසක් මම අනුෂ සමරනායක අයියටයි තවත් දෙතුන් දෙනෙකු ඉන්න තැනකදි කිව්වා බය වෙන්න එපා 2014 වර්ල්ඩ් කප් එක මං කැප්ටන් කරලා දිනාගෙන එනවා කියලා. මන් දන්නේ නැහැ මොන හේතුවක් නිසා එදා මම මේක කිව්වද කියලා. එතකොට මං කැප්ටන් වෙන්න හිතලවත් නැහැ. කොහොම හරි නවසීලන්තයේ තිබුණු තරගය ජයගත්තට පස්සේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් අයියා ඇවිල්ලා මට කිව්වා දිගටම කැප්ටන් කරන්නේ මම කියලා. හැබැයි ඒ වෙනකොට චන්දිමාල්ට පැහැදිලිවම කියලා තිබුණා එයා ඉස්සරහ මැච් ක්‍රීඩා කරන්නේ නැහැ කියන එක. ඒ අවස්ථාවේදී එයා කණ්ඩායම අයින් කළා කියලා එයාට වෙනස්කමක් කරන්නවත් එයාව පහතට දැම්මවත් නැහැ. එයත් එක්ක සුහදව කතා බහ කරලා එයා අපිටත් අපි එයාටත් දෙන්න පුළුවන් සපෝට් එක දුන්නා. මේ ලොකුස්ලානේ දිනන්න මූලිකම අඩිතාලම නවසීලන්තේ පරාජය කරලා ලබා ගන්න තීරණාත්මක ජයග්‍රහණයට ගොඩක්ම දායකුනේ රංගන හේරත් කියලා තමයි මාලිංග කියන්නේ. මුලින් කියන්න ඕන අපිට ලොකුස්ලානේ දිනන්න අඩිතාලම දැම්මේ රංගන අයියා. ඒ තරඟේදී අපි ගෙවි ලකුණු 120ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවක් ඒ රංගන අයියා තනියම මැච් එක දිනෙව්වා. ඒ දිනුනේ නැත්තම් අපිට මේ ලොකුස්ලානේ ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. මේ ජයග්‍රහණේ පළමු ගෞරවය රංගන අයියට හිමි වෙනවා. එයා තමයි කඩුළු 6ක් අරගෙන අපට නොසිතූ ජයග්‍රහණයකට පාර කැපුවේ. ලොකුස්ලානියට අවසාන තරගයට කලින් දවස් ගණනක් මාලිංගට තියෙන අපූරු මතකයක්. මට මතකයි එදා රෑ පන්දු යවන්නන් සියලුම දෙනා මගේ කාමරේ හිටියා. කොච්චර ජෙස්ට් එක්කුණත් රංගන අයියත් ඒ අතර හිටියා. එතෙන්දී අපි බැලුවේ ප්‍රතිවාදී කණ්ඩායම් පීඩනයකට පත් කරනවට වඩා අපි හැකියාවෙන් කොහොමද පන්දු යවන්නේ කියන එක. විශේෂයෙන් පීඩනයක් ආවොත් කවුද ඒ වෙලාවට පන්දු යවන්න ගියන්නේ? මොන වගේ තැන්වලටද අපි පන්දු යවී යුත්තේ වගේ දේවල්. ඒ වගේම අපි අවස්ථානුකූලව හැසිරෙන්නේ කොහොමද කියන එක ගැනත් ගොඩක් කතා කළා. විශේෂයෙන්ම අපි උත්සාහ කළේ ඒ ක්‍රීඩකයන්ට හිමි වගකීම මොකක්ද කියන එක ගැන අවබෝධය ලබා දෙන්න. ඒ දේ ගොඩක් සාර්ථක වුණා. ඒ තරගයේදී අපි අවසන් පන්දු අර 4 යැවුවේ කොහොමද කියන එක ගැන අදටත් ලෝකේ කතා කරනවා. එකපාරට මේ දේවල් කරන්න බෑ. නමුත් කළ යුතු දේ අපි වටහා ගත්තා. අපේ දක්ෂතාවය ඕන වෙලාවක අපිට යොදා ගන්න පුළුවන් කියන මානසිකත්වයේ අපි හිටියා. ඒ දක්ෂතා ඒකාකාරීව පවත්වාගෙන යන එක අමාරුයි. අපි අවධානය යොමු කළේ අන්න ඒ දේවල් ගැන. ගොඩක් වෙලාවේ 6-4 හිව නොදී ඉන්න. ඒ අරමුණින් පන්දු යවුවොත් අපිට කඩුල් ලබා ගන්න අවස්ථාවක් නැති බව අපි දැනගෙන හිටියා. හැබැයි අපිට වෙන ඩැමේජ් එක අඩුයි කියන විශ්වාසයෙන් අපි හිටියා. අවසානයේ අපි මේ දේ කළා. ඔච්චර දක්ෂ ප්‍රතිකාරවෙක් හිටියේ ඉන්දියා කණ්ඩායමේ කඩුළු 4කදී ලකුණු 130කට සීමා කරන්න අපිට එදා පුළුවන් වුණා. ඒකයි මම කලිනුත් කිව්වේ ඔවුන්ගේ දක්ෂතාව ගැන හිතනවට වඩා අවධානය යොමු කළ යුත්තේ අපේ දක්ෂතාව ගැනයි කියලා. තරගයේ ලැබුණු පළවෙනි ජයග්‍රහණයේ කාසියවාසී දිනාගත් එක කියලා තමයි මාලිංග හිතන්නේ. කවුරු හරි මට කිව්වා ධෝනියක කාසියවාසී දිනන එක හරි අමාරුයි කියලා. එයා කවදාවත් මේ වගේ ලෝක තරඟවලදී ටොස් එක පරාද වෙන්නේ නැහැ කියලා. ඒ විදිහේ ඒ කියපු කෙනාට මං කිව්වා රයිට් ඕකේ මෙදා පාර බලන්නකෝ ටොස් එක අනිවාර්යෙන්ම මම දිනනවා කියලා. ඒ වෙලාවේ මාතික නිරෝෂන් කියලා අපේ ඇනලයිසර් කෙනෙකුත් හිටියා. කිව්ව විදිහට මගේ වාසනාවට එදා මම ටොස් එක ජයග්‍රහණය කළා. ඒකත් මේ ලොකුස්ලානේ පොඩි පොඩි සුන්දර මතකයන් අතරට එකතු වුණු කරුණක්. ඉන්දියා කණ්ඩායම ගත්තම අපි දන්නවා එයාලා හඹා යන්න ගොඩක් කැමති කට්ටිය. එනමුත් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් වගේ ගත්තොත් ලකුණු පුරුවේ ලොකු ස්කෝර් එකක් තිබුණොත් ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත් වෙනවා. වාසනාවට ටොස් එක දිනුවා. ඒ තීරණය ගොඩක් සාර්ථක වුණා. මේ තරගාවලියේ අවසාන තරගයේ තිබුණට වැඩි පීඩනයක් කොදෙව් කණ්ඩායමක තිබුණ තරගයේ තිබුණා කියලා තමයි මාලිංග කියන්නේ. මට මතක විදිහට ෆයිනල් එක දවසේ අපිට එච්චරම් පීඩනයක් තිබුණේ නැහැ. ගොඩක්ම සෙමි ෆයිනල් මැච් එක තමයි පීඩනය වුණේ. මොකද ඊට කලින් අවුරුද්දේ අපි පෙරදුන කොදෙව් කණ්ඩායම අපේ ප්‍රතිවාදීන් බවට පත් වෙලා තිබුණ නිසා තරගයේ දවසේ කිසිම දෙයක් මම මගේ ක්‍රීඩකයන්ට කිව්වේ නැහැ. මොකද කියන්න තියෙන දේවල් ඔක්කොම කලින් දවසේ රැ කියලා තිබුණ නිසා ඒ තරමටම මට ඔවුන් ගැන විශ්වාසයක් තිබුණා. මට තිබුණේ ඔවුන්ට සුබපතනයක විතරයි. මාලිංග නායකයා විදිහට ඉඳි ජේෂ්ඨ ක්‍රීඩකයෝ මොනතරම් උදව් වුණාද කියලාත් මතක් කරන්න මාලිංග අමතක කරේ නැහැ. මම පන්දු රකින තැනේ හැටියට ෆීල්ඩර් කෙනෙක් දැම්මොත් ඒ ඇන්ගල් එක හරිද කියලා බැලුවේ කුමාර රායයා. එයා විකට් කීපර් නිසා හොඳට පේනවා. ඒ වගේම පන්දු රකින්නන් යොදවන්නේ කොහොමද කියන එක මහේලා අයියා හොඳට දන්නවා. ඒක නිසා මං ගත්ත ගොඩක් තීරණ එයත් එක්ක ගැලපුණා. සීනියර්ස්ලා හිටියා කියලා කැප්ටන්ලා හිටියා කියලා කිසිම කරදරයක් මට තිබුණේ නැහැ. ඒක තමයි මේ ජයග්‍රහණයේ රහස. ඉන්දිය ඉනිමේ වගේම තරගයේ වැඩිම ලකුණු ගත්ත විරාට් කෝලිගේ උඩපන්දුව කෝලි අඩු ලකුණු ගාණක් අරගෙන ඉද්දී තමන් අතින් ගිලිහියාම තමන්ගේ කණ්ඩායමේ වාසනාවට උනා කියලා තමයි මාලිංග දැන් හිතන්නේ. නෑ අපි හැමතිස්සෙන් බැලුවේ ලකුණු නවත්තන විදිය ගැන. කෝලි 77ක් ගැහුවත් අපිට පුළුවන් වුණා ඔවුන්ව ලකුණු 130කට නවත්තන්න. ඒක ප්‍රතිකාරයක කොච්චර ලකුණු ගැහුවත් එයාට අන්තේ නොදී අනිත් අයව පීඩනයට පත් කරන එකයි අපේ සැලසුම් වෙලා තිබුණේ. කෝලි කියන්නේ හොඳ ප්‍රතිකාරුවෙක්. ඒත් ඒ ටීම් එක ගත්තාම ඒ වගේ අය ගොඩක් හිටියා. ඉතින් අපිට එයා අවුට් කරගත්තා කියලා නිදහස් වෙන්න බෑ.
ඒ කැච් එක අතහැරන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද එහෙම නැතුව සුරේෂ් රයිනා වගේ ඇවිල්ලා පහර එල්ල කළා නම් ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස් කළා නම් මේ තත්ත්වය එහෙම් පිටින්ම වෙනස් වෙන්න තිබුණා. තරගයේ ජයග්‍රහණයෙන් පස්සේ ක්‍රීඩකයෝ හැසිරුණු විදිය ගැනත් කණ්ඩායමේ නායක මාලිංගට තියෙන්නේ හරි අපූරු මතකයක්. ක්‍රීඩකයන් ඉඳලා සපෝට් ස්ටාෆ් එක වෙනකම් හැමෝටම ආශාවක් තිබුණා ලෝක ස්ලානයක ජයග්‍රහණය සෙලිබ්‍රේට් කරන හැඟීම ගන්න. මොකද මේ කණ්ඩායමේ හිටපු කිසිම කෙනෙක් ඒ වෙනකොට ලෝක ස්ලානයක් දිනපු අත්දැකීමක් ලබාගෙන නොතිබුන නිසා ඒ සතුට මම වැඩියෙන්ම දැක්කේ කුමාර් සහ මහේලා අයගෙන්. මොකද අපි දිනුවාට පස්සේ අපිට මෙඩල් එකක් පැලැන්දුවා. ෆයිනල් මැච් එක ඉවර වුණේ රෑ 10ට. 11ට විතර මැච් එකෙන් පස්සේ ටීම් එකේ අයට තිබුණු පාටියේදී ඒ මෙඩල් එක මහේලා අය ගැලවුවේ උදේ 7ට. අවුරුදු 20කට වැඩියේ රටට ක්‍රීඩා කරලා එයාලට තිබුණු ඒ සතුට එහෙමනම් අනිත් අය ගැන තව කියන්න දෙයක් නැහැ. ලොකු ස්ලානය ජයග්‍රහණය කරනවා කියන්නේ අමුතුම හැඟීමක්. ඒ හැඟීම ආයේ වචනවලට පෙරලන්න අමාරුයි. මට මතකයි ජයග්‍රහණය වෙනුවෙන් තිසර එල්ල කරපු 6-5ක් එක්ක අපි ග්‍රවුන්ඩ් එකට දිව ගිය විදිය. අපි කරපු කියපුව ගැන ඒ වෙලාවේ කිසි ගාණක් තිබුණේ නැහැ. ඒත් පස්සේ ටීවී එකෙන් පෙන්වනකොට තමයි දැක්කේ කවුරුවත් ඒ දේවල් කළේ හිතලා නොවන බව. ලොකු ස්ලානේ දිනපුවේ මොහොත ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි නරඹපු අපිටත් කවදාවත් අමතක නොවන අවස්ථාවක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.